අයිබන් වාලමක තුලයින්නේ වටපිට YouTube චැනල් එකත් එක්ක 1945 අගෝස්තු 6 වෙනිදා මේ දිනේ මතක් වෙදි සමහර අය දන්නවා ඒ දවසේ සිද්ධ වුණු සිදුවීම් මොකක්ද කියලා. ඒ වගේම සමහර අය දන්නෙත් නැතුව ඇති. කොහොමද ජපානයේ ඉන්න සසාකේ කියන නමින් පුංචි දැරිවියක්. මේ දැරිවිය වෙනදා වගේම ගෙදරට වෙලා සෙල්ලම් කර කර ඉන්නවා. ඉතින් මෙයා ජනේලෙ ඇයිනට වෙලා සෙල්ලම් කර කර ඉදී මහා පිපුරුම් ශබ්දයක් ඇහෙනවා. ඒ වගේම මුළු පරිසරෙම අඳුර වෙනවත් එක්කම භූමිකම්පාවක් වගේ පොළොව කම්පණයකට ලක් වෙනවා. ඒ කම්පනේ කොච්චරද කියනවනම් අර ජනේලේ ගාව සෙල්ලම් කර කර හිටපු පුංචි දැරිවිය ඒ ජනේලෙත් කුඩු කරගෙන එළියට විහික් වෙනවා. මේක දැකපු එයාගේ අම්මා දියණියගේ ජීවිතයට මොකක් හරි හානියක් වෙයි කියලා දුවගෙන ගිහිල්ලා බලනවා මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මේ සසාගේ කියන පුංචි දියණියට කිසිම තුවාලයක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මේ වෙලාවේ මුළු පරිසරයම අඳුරුයි. හැබැයි කිසිම නිහඬ බවක් නැහැ. හැම මිනිස්සයාම වගේ කෑගකා හෙට මෙහෙට දුවනවා. ඉතින් මේ පුංචි සසාගේ කියන දියණියගේ අම්මත් ඒ පුංචි දියණිය වඩාගෙන එහෙම එහෙ අත දුවන මිනිස්සු දුවන දිහාටම අහස පුරාවට නැගුණු කළු දුම එකපාරටම වැස්සක් වෙලා බිමට වැටෙනවා. ඒත් එක්කම ඒ වැස්සට තෙමි තෙමි මේ පුංචි දියණියයි එයාගේ අම්මයි ගමන් කරනවා. මේ වෙනකොට ඇමරිකානුන් විසින් ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ එල්ල කරලා ඒ බෝම්බෙන් නැගුණු විෂ දුමට මේ තෙමෙන්නේ කියලා එයාලා දැනගෙන හිටියේ නැහැ. සදාකෝ සසාගේ කියන මේ පුංචි දියණිය සහ එයාගේ පවුලේ අය හිටියේ මේ බෝම්බ ප්‍රහාරය එල්ල වුණු නගරයට කිලෝමීටර 1.6ක් විතර ඈතින්. ඒ දුර ප්‍රමාණය බෝම්බෙන් බේරෙන්න ප්‍රමාණවත් වුණත් ඔවුන්ගේ අවාසනාවට ඒක ප්‍රමාණවත් උනේ නැහැ. මොකද එයාලා බෝම්බය නිසා පැතිරුණු විෂ දුමට අහු වෙනවා. ඉතින් මෙහෙම ටික කාලයක් ගියාට පස්සේ 1954 නොවැම්බර් මාසේ වෙනකොට මේ පුංචි දියණියගේ බෙල්ලේ සහ කන පිටිපස්සේ ඉදිමීමකට ලක් වෙනවා. ඒ වෙනකොට ඒ පුංචි දියණියගේ වයස අවුරුදු 12යි. එතකොට මෙයා පාසලේ දක්ෂම සිසුවියක්. ඒ වගේම මෙයා ක්‍රීඩාවලට ගොඩක් දස්කමක් දක්වලා තියෙනවා. බොහොමයක් මිනිස්සු ඒ බෝම්බෙන් දිවි ගලවා ගත්තත් ඒ බෝම්බය නිසා පැතිරුණු විෂ දුමට අහුවීම නිසා විවිධ ලෙඩ රෝගවලට ලක් වුණා. ඉතින් ඒ අතර දරුවන් අතර වේගෙන්ම පැතිරලා ගිය ලෙඩක් තමයි ලියුකේමියාව කියන්නේ. මේ පුංචි දියණියටත් වැළඳලා තියෙන්නේ ලියුකේමියාව කියන රෝගය. ඉතින් මෙයාව හදිස්සියේම රෝහලට අරන් යනවා. රෝහලට අරන් ගියාට පස්සේ දොස්තරවරු කියනවා මෙයාට තව ජීවත් වෙන්න තියෙන්නේ අවුරුද්දක විතර කාලයක් කියලා. හැබැයි ඒ අවුරුද්දක කාලයත් එයාට ඉස්පිරිතාලේ කාමරයක් ඇතුළට වෙලා ඉන්න සිද්ධ වෙනවා. මේ සසාකි කියන පුංචි දියණිය රෝහලේ නවත්තද්දි එයාගේ සුදු රුධිරාණු ප්‍රමාණය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 6 ගුණයකින් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ හේතුව නිසාම නිතරම වෛද්‍යවරුන්ට මෙයාගේ ලේ නැවත පිරිසිදු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ පුංචි දියණිය නැවතිලා හිටපු රෝහලේ එයා හිටපු කාමරයේම එහා පැත්තේ තවත් දැරිවියක් ඉන්නවා. එයාගේ නම කියෝ. සසාකිට වඩා අවුරුදු දෙකක් වැඩිමල් මේ පුංචි දියණිය බලන්න එයාගේ යාළු ඒලියෝ නිතරම ආවා. කියෝ කියන දැරිවියගේ යාළුව එයා බලන්නේදී ටිකක් අමුතු දෙයක් අරගෙන ආවා. ඒ තමයි ජපානයේ සම්ප්‍රදායික ඔරිගාමි කලාවට අනුව නිර්මාණය කෙරෙනු කඩදාසි කොක්කු. ඉතින් සසාකි ටිකක් ඕනාවෙන් බලනවා ඒ යාළුවන් අරන් එන්නේ මොනවද කියලා. ඉතින් දවසක් මේ සසාකි එයාගේ තාත්තගෙන් අහනවා කඩදාසි කොක්කු පෙන්නලා ඒ මොනවද කියලා. ඉතින් එතකොට තාත්තා මෙහෙම උත්තරයක් දෙනවා. අපේ මිනිස්සු විශ්වාස කරනවා කවුරු හරි එක්කෙනෙක් ඒ විදිහට කඩදාසි කොක්කු 1000ක් ඇදුවොත් එයා හිතන ප්‍රාර්ථනා සියල්ලම ඒ විදිහටම ඉෂ්ට වෙනවා කියලා. එතකොට ඒ දුව අහනවා ඇයි එතකොට ඒ කඩදාසි කොක්කු මේ රෝහලේ ඉන්න කියවට ගෙන දෙන්නේ කියලා. එතකොට තාත්තා තවත් උත්තරයක් දෙනවා. මිනිස්සු මේ කඩදාසි කොක්කු ළඟ තියානිද්දී එයාලා කිසිම රෝගයක් නැතුව නිරෝගී වෙනවා කියලා කියනවා. ඉතින් ඊට පස්සේ සසාකිත් එක දෙයක් හිතා ගන්නවා. ඒ තමයි එයත් කඩදාසි කොක්කු 1000ක් හදනවා කියන එක. ඉතින් කඩදාසි කොක්කු 1000ක් හදන්න බලාපොරොත්තු වෙන සසාකිටත් පුංචි ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ තමයි එයාගේ ලෙඩ හොඳ වෙලා නැවත පාසල් යන්නට ලැබීම සහ මේ විදිහ බෝම්බ ප්‍රහාරවලින් වැළකීලා ලෝකයට සාමය උදා වීම කියන එක. කඩදාසි කොක්කු හදන්න ඇතිතරම් විවේකය ඇයට මේ රෝහලේදී තිබුණත් ඇයට මදි වුණේ කඩදාසි. ඉතින් මේ සසාකි හම්බෙන හැම පුද්ගලයාගෙන්ම අහන්නේ කඩදාසි තියෙනවද කියලා. ඉතින් ඇය අතර ලැබුණු හැම කඩදාසියකින්ම ඇය කඩදාසි කොක්කු හදනවා. සමහරලාට බෙහෙත් උතන කවරවලින් මෙයා කොක්කු හැදුවා. තවත් සමහරලාට මෙයාට ආහාර ගෙනාපු කොළවලින් මෙයා කඩදාසි කොක්කු හැදුවා. ඉතින් මේ විදිහට හම්බෙන සෑම කඩදාසියකින්ම මෙයා ඔරිගාමි කොක්කු හදන්න පුරුදු වෙලා හිටියා. ඉතින් දැන් සසාකිට කඩදාසි කොක්කු 1000ක් හදන්න ඇතිතරම් කඩදාසි තියෙනවා. හැබැයි එයාට කඩදාසි කොක්කු හදන්න තියෙන වෙලාව තමයි ටික ටික නැති වෙලා යන්නේ. මොකද එයාගේ ජීවිතේ තියෙන්නේ අවුරුද්දක විතර කාලයක් නිසා. මෙහෙම ටික කාලයක් ගත වෙද්දි මෙයාගේ තත්ත්වය ටිකක් දරුණු පැත්තට හැරුණා. ඔක්තෝබර් මාසයේ වෙනකොට මෙයාගේ කකුල් ඉදිමිලා දම්බාට වෙන්න පටන් ගත්තා. එතකොට මෙයාට කෑම එහෙම කවන්නත් ටිකක් අමාරුයි. මෙයාගේ අම්මා මෙයාට කවන්න පුංචි උත්සාහයක් ගන්නවා. ඇයි ඉල්ලලා තියෙන්නේ එක දෙයක්. තේ එක්ක බත් ටිකක්. ඉතින් ඒ ආහාර වේලෙන් ටිකක් කාලා ඇයි කියලා තියෙනවා ආහාර වේල බොහොම රසයි කියලා. ඉතින් ඒ තමයි ඇගේ අවසන් වචන කිහිපය වෙලා තියෙන්නේ. 1955 ඔක්තෝබර් 25 වෙනිදා මාරාන්තික රෝගයක් පැළඳුණු මේ සසාකි කියන පුංචි දියණිය ජීවිතයෙන් සමු ගන්නවා.
ඉතින් ඒ වෙනකොට එයා ඔරිගාමි කොක්කු 744ක් හදලා තිබුණා. සසාගිගේ පළමු ප්‍රාර්ථනය නම් ඉෂ්ට වුණේ නැහැ. ඒත් එයාට දෙවෙනි ප්‍රාර්ථනාවකුත් තිබුණා. ඒ තමයි මේ විදිහේ බෝම්බ ආයි කිසිදාක පිපිරෙන්නේ නැතුව ලෝකයට සාමය උදා වේවා කියන එක. ඉතින් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරන්න එයාගේ යාළුවෝ මදි වෙච්ච කොක්කු ටික ඉක්මනටම හැදුවා. ඒ විදිහට එයාගේ යාළුවෝ ඔරිගාමි කොක්කු 1000 සම්පූර්ණ කරනවා. ඉතින් මේ මියගේ පුංචි සසාකි දිනියගේ දේහය තැන්පත් කළ දෙන්නේ අර කඩදාසි කොක්කු 1000ත් එක්ක. සසාකි දිනිය රෝහල්ගත වෙලා ඉද්දී එයාගේ යාළුවෝ එකතු වෙලා කතා වෙලා අර මුදලක් පිටවලා තිනවා බෝම්බේ නිසා මියගිය සියලුම දෙනා වෙනුවෙන් ස්මාරකයක් නිර්මාණය කරන්න. සසාකි ඇතුළු හිරෝෂිමා බෝම්බේ අහිංසක වින්දිතයන් වෙනුවෙන් ඔවුන් සැදූ පිළිරුව හිරෝෂිමා සාම අනුස්මරණ උද්‍යානයේ ඉදි කරලා තිනවා. රන් පැහැති කොකෙක් දෝතින් ඔසවාගත් සසාකිගේ පිළිරුවට යටින් ඒ පුංචි දරුවෝ හරි අපූර්ව දෙයක් ලියලා තිනවා. ඒ තමා මේ අපේ වැළපුමයි, මේ අපේ අයදුමයි, ලෝකයට සාමය දෙන්න. ඉතින් ඒ කතාව ඒ විදිහට නිමා වෙනවා. ඇත්තටම ජපානයේ ඉන්න බොහොමයක් මිනිස්සුන්ගෙන් ලංකාවට ඉගෙන ගන්න බොහොමයක් පාඩම් තියෙනවා. අපි කලින් වීඩියෝකදීත් කතා කරා පුංචි දරුවෙක් ගැන. ඒ වගේ බොහොමයක් දේවල් තියෙනවා ලංකාවේ මිනිස්සුන්ට පාඩම් ඉගෙන ගන්න පුළුවන් දේවල්. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් කරන්න. මේ විදිහ අලුත්ම වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලේ රතුපාට බටන් එක ඔබලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගින්න එක නිමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හම්බෙමු. සීලමු දරට සුබ දවසක්.